දින 52 ආණ්ඩුව කවුරු දන්නවනේ දින 52 ආණ්ඩුව. ඒ ආණ්ඩුව කාලය තුල, ඒ ආණ්ඩුව පැවතිච්ච කාලය තුල රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයාගේ ඇමරිකාවේ තියෙන ගිණුමකට ඩොලර් US ඩොලර් ලක්ෂයක් ගියා. ගියාද නැද්ද කියලා හොයන්න. දෙවෙනි ලක්ෂය එනකොට FBI එක නැවැත්තුවා. ඒගොල්ලොන් මේ ගැන සැක හිතිච්ච. පළවෙනි ඩොලර් ලක්ෂය ගියා. ඒ ඩොලර් ලක්ෂය ගැන හොයන්න. ඒ කවුරු මොකක් වෙනුවෙන් දීපු මුදලද? ඒ දින 52 ආණ්ඩුව ඇතුළත. ඉතින් මේවා ගැනත් අපි දැන් අනාවරණය කරමින් තිබෙනවා. ඊයේ දවස විමල් වීරවංශ ඇමතිවරයා මට විරුද්ධව චෝදනාව කීපයක් එල්ල කරලා තියෙනවා. තුමා කියලා තියෙනවා ඇමරිකාව ජනපතේ බැංගු ගිණුමක් මට තියෙනවා කියලා. ඒ බැංගු ගිණුමට ඩොලර් ලක්ෂයක් මම තෙම්බත් කරා කියලා සම්පූර්ණ අමුලික බොරු චෝදනාවක් මට විරුද්ධව එතුමා එල්ල කරලා තියෙනවා. මට ඇමරිකා ජනපතේ බැංගු ගිණුමක් නැහැ. බැංගු ගිණුමක් නැත්තම් කොහොමද සල්ලි තෙම්පත් කරන්න පුළුවන් කියලා එතුමා තමයි කියන්න ඕන. මම එතුමාට අභියෝග කරනවා, ඔබතුමා කියපු මේ චෝදනාව ඔප්පු කරලා පෙන්වන්න කියලා එතුමාට මම අභියෝග කරනවා. ඒ වගේම තව ඔප්පු කොපියක් 100 ගණන් හම්බුණාලු CID එකට. ඒ CID එකෙන් තියෙන ඔප්පු වලින් ඔක්කොම මාගේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා එතුමා තව බොරුවක් කියලා තියෙනවා. CID එකකින් පරීක්ෂණයක් කරගෙන යනවා නම් CID පරීක්ෂණ ඉවර වෙන්න ඉස්සරහා මෙතුමා කවුද පොලිස් භාර ඇමතිවරයාද? එහෙම නැත්නම් CID එක හොර සම්බන්ධතාවයක් එතුමාට තියෙනවද? මම එතුමාට අභියෝග කරනවා ඕන CID දාලා පරීක්ෂණ කරන්න. මට කිසිම ඉඩමක් ඒ වගේ ඔප්පු 1000 ගණන් එහෙම නැත්නම් 100 ගණන් ඔප්පුව මට නැහැ. මම මේ සම්බන්ධව වේලාසෙන් මම සමහර ඇමතිවරු මට විරුද්ධ ඔය හැම ඡන්ද කාලයේම බොරු කියන ඇමතිවරු කීප දෙනෙක් ඉන්නවා. ඒවා දේශපාලක ඉන්නවා. ඒ දේශපාලකයෝ මට විරුද්ධව අක්කර ගණන් දහස් ගණන් තියෙනවා කිව්වා. මට දූපතක් තියෙනවා කිව්වා. ඒ ඔක්කොම මම හිතන්නේ පාර්ලිමේන්තුව තේරුම්කාර සභාවදී මං කිව්වා. වාකීම මං කිව්වා. ඒ වගේ ඉඩම් තියෙනවා නම් එහෙම නැත්තම් දූපතක් තියෙනවා ඒවා ආණ්ඩුවට පවර ගන්න කියලාත් මං කිව්වා. ඒ වගේ කිසි දෙයක් මට නැහැ. මේක සම්පූර්ණ අසත්‍ය චෝදනාවක්. කොයිදාරි ඔප්පු ෆොටෝකොපි තියෙනවා කියලා ඒක අරගෙන ඇවිල්ලා මේ වගේ චෝදනාවක් එල්ල කරනවා නම් කාවාරි ඇරස් කරනවා නම් මම අහන්නේ දැන් ලෝයර්ස්ලාගේ ගෙදර ගියාම එහෙම නැත්නම් නොතරිස්ලාගේ ගෙදර ගියාම ඔප්පු 1000 ගණන් ෆොටෝකොපි ඇති. ඒක අරගෙන යන හැම ලෝයර්ස්ලාම ඇරස් කරන්නත් ඕනේ. එනවා හැම එකම අරගෙන මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් කරන්න ඕනේ. දැන් මේ වගේ චෝදනාවක් එල්ල කරන දෙසර හරියට බලලානේ ඇමතිවරයා කතා කරන්න ඕනේ. ඒකත් සම්පූර්ණ අසත්‍ය චෝදනාවක් එතුමා එල්ල කරලා තියෙනවා. Breaking.lk